මට දැන් ඕන ජූඩ් මහත්තයා පලිගන්න. මං අවුරුදු ගානක් බලන් හිටිය. ලොව පළමු පෝටබල් මැග්නටික් බ්ලූටූත් ස්පීකරය මිලිමැක් දැන් ටෙලිසීම් වෙතින් නවීන තාක්ෂණයෙන් ස්මාර්ට් විදියට සිඳුහන්න ටෙලිසීම් දැන් මාම දන්න 0112 73 73 73. දිවෙනකන් ඇඬුවා. දිවෙනකන් රණ්ඩු වුණා. මුහුද පෙන්න. ඒත් ඒ කිසිම දෙයකින් වැඩක් වුණ නෑ ජූඩ් මහත්තයා. කවුරුත් මං ගැන බැලුවේ නෑ. මං විඳවපු හැම විඳවිල්ලකටම මට දුක් දීපු හැම මිනිහෙක්ගෙම මට පලිගන්න ඕන ජූඩ් මහත්තයා. මට තේරෙනවා බා. ලව් විදියට මමත් ඉන්න ඔබේ ප්‍රශ්නෙම තමයි. ඔබයි මම දෙන්නම ඉන්නේ කම්බෝට්ටුවේ. ඒක නිසා අපි දෙන්නම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳමු. ජෝඩ් මහත්තයා කියන්නේ මම මොකද කරන්න ඕන කියලා. මං ආයෙ උන් එක එක්කවත් ගෙවල් මායිම් වල පස් පා ගන්න යන්නේ. ඒක හරියන්නේ නැහැ බං. ඔබ දැන් ගන්නව රංගපෑමක්. බෙහිවාඩ ජීපං සිවාගෙන ආය බලාපොරොත්තු තියාගන්නේ නැහැ කියලා. බෙහිතා දාගත්ත කිව්ව. එහෙම කියලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ උඹ උන්නක මිදපන්. සිවාය කරඬු වෙන්න යන්න එපා. ඊට පස්සේ සුදුමැණික් ඉන්නේ කොහෙද කියලා බලලා මට කියපන්. හරි. එහෙමත් කරා කියමුකෝ. ඊට පස්සේ ජූඩ් මහත්තයා. ඊට පස්සේ ඇවිල්ලා මං සුදුමැණික් එක්කන් යනවා. සුදුමැණික් ආයෙත් එන්නේ නැහැ කියන්නේ. මම කොහොමද බං කරන්නේ? සුදුමැණික් කියන්නේ මගේ කසාද ගෑනේ. සුදුමැණිකේ අයිති මට නීතියෙන් කසාද මිනිහා මං සුදුමැණිකේ. එහෙම තීරණ තමයි බං මේ වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලා තියෙන්නේ. යට එහෙම යන්න බෑ. මං කිසිම වැරද්දක් නොකර යට එහෙම යන්න බෑ වෙන මිනිහෙක් එක්ක. එයා බැඳලා ඉන්නේ මාව. ඉතින් ජූඩ් මහත්තයට පොලිසිය යන්න පුළුවන්නේ. පොලිසිය උසාවි ගන්න කියලා ප්‍රශ්න වැඩි කරගන්න බෑ බං. ඔබ මට ඉස්සෙල්ලා සුදුමැණිකේ හරියටම ඉන්න තැනවල දීපංකෝ. හරි ජූඩ් මහත්තයා. මනෝ ගාන කිදේ සල්ලි පා ජූඩ් මහත්තයා. මගේ පඩියෙන් කැපේ.